විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අප පැමිණියේ අප නියෝජනය කරන අල්ලස දූෂණය සහ නාස්තිය පුරවැසි බලය සංවිධානය පසුගිය අවුරුද්දේදී මේ රටේ තත්ත්වෙන් බාල ඖෂධ නිසා මිනිසුන්ගේ ඇස් අන්ධ වෙන බව ඒ වගේම තමයි මිනිසුන්ගේ ජීවිත හානි වෙන බවට අපි සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කළා इतने विमर्शन वाले एक विशेष अवस्था वक्ट अद फैमिली साक्षी लागेम सदा अप संविधान प्रधान निर्मातृ कामंत रोशन महत्व पीरसा कंदवातिनो अभी विशेष संधान करो मेधावास पास्कु प्रहारे संधान करसा पास्कु प्रहारे यम तोरागत खंडायमक पंसी आसन प्रमाण मेयम हो आबाधित पत्तिम सिद्ध उना है भाई मे बाल औषध वंचावकी अतम बाल औषध निशा मेरटे मिनी जीवित मिलियन विशदेकट आसन प्रमाण ऋजु बल पैमक सिद्ध उना एनिसा पास्कु प्रहारय अतिशयम क्रूराय म्लेच्छाय एवगे इतामात्म किहिप गुणेक हानियक किहिप गुणेक म्लेच्छात्यक क्रूरत्यक मेरटे महाजनतावट एल्ल करा पसुगिय पालन कालेदी तोर पसुगिय हिटपु सौख्य अमात्य केले रंबुक्कल्ल पालन कालेदी लंकावट गेन्वन लद अक्षदियर निसा अपि दन्न रोगीन 150කට आसन्न प्रमाणयक अवम वशयेन पूर्णकालीन हो अर्धकालीन अंधभावयट पत् उना ए कालेदी भाविता करपु එන්නත් වර්ග නිසා ප්‍රතිජීවක එන්නත් නිසා ප්‍රතිදේය නිසා පිළිකා ඖෂධ නිසා මියගිය ප්‍රමාණය හෝ ආබාධිත වෙච්ච ප්‍රමාණය ගැන ස්ථිර සංඛ්‍යාලේඛනයක් අපිට හොයා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි එදා ඉඳලම මේ බාල ඖෂධ වංචාවෙන් සිදුවෙන හානිය හෙළි කරා ප්‍රශ්න සහගත ටෙන්ඩර් මගට නිසා මේ රට වෙච්ච හානිය හෙළි කළා. ඒ නිසා රටට එක ගනුදෙනුවක් නිසා රුපියල් කෝටි 100 200ක ආසන්න ප්‍රමාණයක් අහිමි වෙච්ච බව සාක්ෂි සහිතව අනාවරණය කළා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කරුණු ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා මේ රටේ මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීම සඳහාගෙන යන විමර්ශන කඩිනම් කරන්න පියවර ගැනීම ගැන අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ රටේ සියලුම සිවිල් මහජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. මේ මගේ දෙපැත්තේ ඉන්නවා අද ඒ පහුගිය කාලේ අක්ෂදියර භාවිතා කිරීම නිසා පූර්ණකාලීන හෝ අර්ධකාලීන වශයෙන් අන්ධභාවයට පත්වෙච්ච පුද්ගලයන් කීප දෙනෙක් මොවුන්ගේ ඇස් දිහා බැලුවට පස්සේ මොවුන් එදිනදා වැඩ කරගෙන එදා වේල හම්බ කරගෙන රාජකාරී කරපු මිනිස්සු අද මේගොල්ලන්ට කන්න බොන්න තමන්ගේ රාජකාරිය කරගන්න බැරි වෙලා තිබෙනවා. සමහර උසස් පෙළ ළමයින්ගේ මේ ඇස් දියර දැමීම නිසා ඇස් අන්ධ වෙලා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වුණා. තවත් गर्भिणी मौवर सामान्य दर्वा विशाल प्रमाणया मे बाल औषध वंचाव निशा बाल औषध निशा मेरटे जी मिनी जीवित वंदे वन सिद्धवना निशा अता पेहदिना राज्य निलधारी विद्यट राज्य निलधारी विद्यट राज्य सेवी अभिमान आरक्षा करान्न अभी निर्भय दूषण वंचाक्रमिता हेलिकला एवा ये प्रतिपल मेरटे लक्षदेशीय विशाख मिनीसुंट महाजनतावट अद अत्पत्मगनाथ मे वंचावट संबंध हेम देश पालक कुटुम हेम निलधारी कुम नीति हमट गिनला तरा तीरम नोबरा दंडुवां पेमनी वीमट वर्तमान राजेट आवश्यकरण सहाय शक्ति अभी लबादिन भवत् प्रकाशकरान्नट कमति स्तुति मम अल्लस दूषण नास्त्रे पुरासी बले सभापति जामुनि कमन तुषार विशेषम मे रजेटापि स्तुतिवंतवेन वा मिन्न मे अपि संविधानय दिदा सिसुदुने दुलाय हतर अक्षिदियर निसा असंद वेच्च मियगियायट विरुद्ध वेच्च असाधारण वेनुयेन अपराध परीक्षण दिपार्तमेन्तुवट पेमिणिल्लक् यमु करा एवागेम डॉलर मिलियन 37ක කුණු බෙහෙත් කල් ඉකුත්තුවේ බෙහෙත් ගෙනාලා කෝටි ගාණක් පාඩු කරපු එකට 2023 10:30 පැමිණිල්ලක් ඉදිරිපත් කරා मे අවුරුද්දක් වෙනවා අපෙන් ඇත්තටම මේ පරීක්ෂණ නොවි යට ගහලා වගේ තිබිච්චේවා මේ රජයේ විසින් පරීක්ෂණ ආරම්භ කිරීම ගැන සතුටු වෙනවා. ඒ වගේම කියන්න ඕන අද දිනේදී අපි මෙතෙන්ට එනකොට දෛවයේ සරදමක් වශයෙන් වගේ මේ බාල බෙහෙත් එන්නත් ගෙනාවු කෙහෙලිය රඹුක්වැල්ල විශ්වාස භංගයක් ගෙනහලා පාර්ලිමේන්තුවේ එළියේ කියද්දි වැරදිකාරයෙක් කියලා පාර්ලිමේන්තුව ඇතුලේ අත උස්සපු ජෝන්ස්ටන් නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුට එරෙහිව තියෙන විභාග වෙන්න සඳහා ඇවිල්ලා තියෙනවා නීතිය ඔහුට තදටම ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කියන්න ඕන මෙන්න මේ බාල බෙහෙත් දාලා සඳ වෙච්ච මේ රටේ ජනතාව ඒ වගේම මියගිය ජනතාව වෙනුවෙන් අපි සිවිල් සංවිධානයක් වශයෙන් ඒ වෙලාවේ පෙනී සිටලා කේලිය රඹුක්වැල්ල
අත්අඩංගුවට අරගෙන ඔහුට නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මෙන්න මේ අක්ෂිදියර වලින් සඳ වෙච්ච මියගේ ජනතාව වෙනුවෙන් වහම මේ පරීක්ෂණය හරි මාර්ගයට ගෙන පරීක්ෂණ කළා දැන් ඔවුන්ගේ සඳ වෙලා ඔවුන් ඉදින්නදා කරගත්තු ජීවිත වෘත්තිය කරගන්න විදියක් නැතුව ගොඩක් අසරණලා ඉන්න මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කළා නීතිය ක්‍රියාත්මක කරනවා වගේ මේ බෙහෙත් ගෙනාවු මොවුන්ට වන්දි මුදලක් හරි ලබා දෙන්න කියලා මේ අලුත් රජයෙන් ඉල්ලා සිටිනවා ජනතාවාදී රජයකින් ඉල්ලා සිටිනවා මෙන්න මේ රටේ මියගිය සඳ වෙච්ච තවත් සංකූලතා ඇති වෙච්ච රෝගීන් සඳහා වහම මේ රටේ කී දෙනෙක් ඒ වගේ තත්ත්වයට පත් වුණාද ඔවුන්ව සොයා බලා ඔවුන්ට කඩිනමින් ඔවුන්ගේ ජීවත් වීමේ ක්‍රමයක් සහ ඔවුන්ට වෙච්ච අලාභයට වන්දි ගෙවන් ලෙස අපි අලුත් රජෙන් ජනාධිපතිවරයන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි මේ පරීක්ෂණ කඩිනම් කරන්න කියලා කේලිය රඹු කැල්ලගේ පරීක්ෂණ කරා වගේ මේකත් කඩිනම් කළා නීතිය අකුරටම ඉෂ්ට සිද්ධ කළා මේ රට ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා ඉල්ලා සිටිනවා ස්තුතියි ඔව් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට දුරකථනයෙන් අමතලා දැන්ට දවස් 3-4 ට ඉස්සලා මෙන්න මේ දියාපු ෆැමිලිලි දෙක වෙනුවෙන් එකක් අක්ෂිදියර දාලා ඇස්සන්ද වීලා මියගිය එක සහ බාලබේත් ඩොලර් බිලියන 37ක් ගෙනහලා ගිනාපු ඒ සඳහා පරීක්ෂණ කිරීමට අවශ්‍ය ලියකියුලි අරගෙන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වා ඒ සඳහා තමයි අපි මෙතනට අද සහභාගී වෙලා අපේ සහයෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිළිගත් සංවිධානයක් වශයෙන් අපි මේ දෙන්නේ එම් විජිත කුමාර හෝමාගම හෝමාගම මේ රජයේ රෝහලෙන් බේත් ගත්තම හෝමාගම ඒ ගත්තට පස්සේ මට ඇස් පෙනීම අඩු වුණා දැන් එකහක් ඔපරේෂන් කළා තියෙන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ දැන් අනිකත් පේන්නේ නැහැ වැඩපලක් කරගන්න බෑ දැන් මට මොකක් හරි සාහනයක් කරන්න කියලා තමයි මං ඉල්ලන්නේ ඔ පෙන්නන්නේ බේත් ඔන්න बोर्ड मम्म इट पास पेन बोर्ड මට සහනයක් කරන්න තමයි මගේ ඇස් දෙකට මොකක් කර කරන්න පෙනීම ජීවත් වෙන්නේ ළමයි හම්බ කරන එකෙන් තමයි ඉති ඊට ඉස්සෙල්ලා මොනවද කරේ පෙනීම ඊට ඉස්සෙල්ලා ගොවිතැන් කළා කුලී වැඩ ඒක තමයි දැන් මුත් කරන්න බෑ දැන් බෑ පෙන්නේ නෑනේ මගේ වාහනේ මං ලෝඩ් එකක් අරගෙන එනකොට ඇස් දෙකේ කඳුළු එන්න පටන් ගත්තා ඉතින් ඒක වුණ හොස්පිටල් එකට ගියා හොමගම රජේ රෝල් පවුවදා ඊට පස්සේ ඇස් දෙකට බේත් එකක් දුන්නා ඒ බේත් එකේ බින්දු දෙකමයි දැම්මේ ඇස් දෙකම මුකුත්ම පේන්නේ නැතුව ගියා. එතන ඉඳන් හැම පහුවදාට පහු දායිගේ අයිස්පිටාලේ එතන ඉඳන් මේ වෙනකල්ම අවුරුදු දෙකමාරක් තිස්සේ බෙහෙත් කරනවා. හැමදාම දෙනවා ඇලර්ජික් එකට කියලා. කවදාවත් ඇහැ පෙනුම නැතුව එන්න ඔය දෙකම නැතුවම ගියා. දැන් මේ ඇහැ ඔපරේෂන් කරා ගිය සතියේට යාතති. ඒකේත් පේන්නේ නැහැ. එතකොට මේ බේත් දැම්මට පස්සේ දුන්නේ. ඒ බින්දු දෙකයි දැම්මේ ගෙදරවත් ඇවිදි කරන්න බැරි වුණා. ඒක ඉස්පිතාලෙට ගියාම ඒ බේත් කුප්පි අරගෙන වෙන එකක් දුන්නා. එතන ඉඳන් හැමදාම රෝමරි රුපියල් 10,000ක් විතර බේත් ගන්න ඕනේ. බේත් ಜಾති තුනක් තියෙනවා දාන්න. එකක් දැන් මොකද කරන්නේ දැන්? ඉතින් තාම ඉතින් ඒ මගේ වාහනයක් තිබුණා ලේලන් ටිපර් එකක්. ඒක මේ කොළඹට ගල් දැම්මා මෙතන මේ පොක්සිටියට. දැන් මොනවත් කරන්න බෑ නේද පාරේ යන්න බෑ මගේ පඩියක තවිදින්න බෑ ගෙයි යවිදින්න බෑ දැන් ඉතින් සහනයක් ලැබලා දෙන්න තමයි කියන්නේ ජීවත් වෙන්න ගොඩක් අමාරුයි දැන් අපිට The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය